සංගීතයේ කතාවත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩක් ආදරෙන් පිළිගන්නවා අදත් මගේ channel එකට. මම අද ඔයාලත් එක්ක කතා කරන්න හිතුවේ. ඔයාලට කියලා වැඩක් නැහැ. ඔයාලා නම් හැදෙන්නේ නැහැ. ඉතින් වීඩියෝ එකට යන කලින් මම ඔයාලගෙන් පුංචි ඉල්ලීමක් කරනවා. මගේ channel එක subscribe කරන්න කියලා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න, share කරන්න කියලා. ඇත්තටම යාළුවනේ මහි උඩවලවේ ඇවිල්ලා ඉන්න වෙලාවේ අසේනිව මුණ ගැහෙන්න කල්පනාත් එනවා. මේ ගොල්ලන් කීයටවත් හිතුවේ නැහැ කල්පනා ඒ වගේ ගමනක් ඒවි කියලා. ඉතින් ඇත්තටම කල්පනාව අවුසලා ඉවල තියෙන්නේ නයනයා. ඉතින් මේ අය මේ කිසිම දෙයක් දන්නේ නැහැ. ඉතින් කොහොම වුණත් නයනයා කියපු කේලම හින්දා කල්පනාත් කිසිම දෙයක් හිතන්නේ බලන්නේ නැතුව උඩවලවේ ඉනවා. ඉතින් ඇවිල්ලා අසේනිව මුලින්ම මුණ ගැහෙනවත් එක්කම මහේව ඉන්නව දැක්කහම කේන්තිය දරා ගන්න බැරි වෙනවා. ඉතින් ඒ වෙලාවේ රණ්ඩුවට පැටලෙන්න යනවා. කොහොම වුණත් ගහන්න ගියත් පිට පළාතක නිසා අනිත් එක මහේ ගොඩක් කණ්ඩායමක් එක ගිහිල්ලා ඉන්න හින්දා ඒ වෙලාවේදී කියන්නේ ඔයාලට නම් කියලා වැඩක් නැහැ. ඔයාලා හැදෙන්නේ නැහැ කියලා. ඇත්තටම එවලේදී මහේගේ ඔළුව අත ගාලා කියන්නේ පාඩුවේ ඉන්න මහීත අවවාද කරනවා අසේනිගේ පස්සෙන් එන එක දැන්වත් නවත්තන්න කියලා. මේ මම අන්තිම පාරට කියන්න කියලත් මෙතෙන්දී තර්ජනය කරනවා මහීට. මොකද මහීට කියනවා දැන් තමුන් අපඝාතයෙක්නේ. ඉතින් ඇයි මුකුත් කර කියා ගන්න දෙයක් නැති හින්දාද අසේනිගේ පස්සෙන් එන්නේ කියලා. ඉතින් මේ වෙලාවේදී අසේනි දුක් වෙනවා වගේම මහී අයියා මානසිකව ගොඩක් වැටෙනවා. මොකද එයා දැන් ගොඩක් දුරවල හින්දා අසනීපෙන් ඉන්න හින්දා කිසිම හිතක් පපුවක් නැතුව කල්පන මේ විදියට කියද්දී යාළුවන්ටත් හොඳටම කේන්ති යනවා. නමුත් අසේනිගේ තත්ත්වය ගැන හිතලා එයාලා නිහඬව ඉන්නවා. කොහොම වුණත් මේ වෙලාවේදී කල්පන බැනලා බැනලා මහීට මෙහෙන් පිටත් වෙන්න කියනවා. මොකද අසේනි ගැන මම බලා ගන්න තමුන්ලාට කිසිම වැඩක් නැහැ කියලා කල්පන කියද්දී ඇත්තටම අසේනිට කේන්ති යනවා. අසේනි ඒ වෙලාවේ ඇවිල්ලා කියනවා කල්පන අයියා ඔයාගේ වැඩක් බලා ගන්න. මහි අයියා ආවේ මාව බලන්න. ඒක ඔයා ප්‍රශ්නයක් කරගන්න එපා. මහි අයියා එයාගේ පාඩුවේ ආවි. ඔයත් ඔයාගේ පාඩුවේ යන්න. මට කරුණා කරලා මගේ පාඩුවේ ඉන්න ඉඩ දෙන්න කියලා. මහි අයියා යන්න ඕනද නැද්ද කියලා තීරණය කරන්නේ මම කියලා. මෙතනදී කවදාවත් නැති විදියට අසේනි කතා කරන්න හොඳටම ඉඩ කඩ තියෙනවා. මොකද මෙතෙක් කල් නිහඬව හිටපු අසේනි දැන් නම් නිහඬව ඉන්න එකක් නැහැ කියලා විශ්වාසයක් තියෙනවා. ඉතින් ඔයාලට සුබ දවසක්.